මං වර්ධයක් කියන්නම් එපා ඔන්නේ අනිවාර්යෙන් ඔයා මේකට එකඟ නැහැ කියනවාම තමයි ඒක ඉරහඳ වගේ සිකුරුයි මං ඊළඟ වාර මේ දේ කියනවා හා බලමු වා විශ්වාස කරනවද සැමියා කියලා කියන්නේ හරිම කරුණාවන්ත කෙනෙක් ඔයා මොකද හිතන්නේ මේ සම්බන්ධව ඇත්ත වශයෙන්ම සැමියා ඉතින් කරුණාවන්තයි කියලා එහෙම මේ විශේෂ කරුණාවක් අපිට එම ප්‍රශ්නයක් වගේ වත්තේ නෑ විශේෂ කරුණාවක් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ තමයි ඒකට සැමියා වෙන්න බෑ ප්‍රියන්තයා බොයෆ්‍රෙන්ඩ්ලා ඉන්න කාලේ කරුණාවක් ගන්න නේ මම මේ කතා කරන්නේ සැමියා කරුණාවන්ත වුණාට සැමියා හැල ගේම් කාරයා වෙන ඇකවුන්ටන්ට් එකේ සැමී ගැන නෙවෙයි කියන්නේ Husband. Ah, Samyang is. Husband, Yanu. ලෝකේ කියමනක් තියෙනවා හරිම කරුණාවන්ත අය කියලා. මම මේක කියුවාම භාර්යාවන් මේක විශ්වාස කරන එක මේක පිළිගන්න එකක් නෑ. මම වාර ඔප්පු කරන්න තර්කානුකූලව. මම බලන් ඉන්නවා. ඔප්පු කරලා පෙන්නන්නද මම තර්කානුකූලව. දැන් බලන්න බිරිඳක් වුණාම බහුතරයක් දෙනා තමන්ගේ සැමියාගේ මිතුරෝ ඉන්නවනේ. ඔව්. හස්බන්ඩ්ගේ යාළුවෝ. බිරිඳක් වුණාම හස්බන්ඩ්ගේ යාළුවන් සම්බන්ධව තියෙන ආකල්පය මොකද්ද පුළුව බහුතරයක් වැඩි හරියක් ඇවිල්ලා හස්බන්ඩ්ගේ යාළුවන් පෙන්නන්න බෑනේ වයිෆ්ට ඇත්තටම. ඔව්. ඈ? ඔව්. යාළුවෝ ආවොත් ගෙදරට. යාළුවෝ කියන්නේ ගොඩක් ලාට නරක ආශ්‍රය. මාන්න දැක්කනේ. හරනේ. මං කෝහරනේ කතාව. හරි. ඈ යාළුවෙක් ගෙදරට ආවත් හස්බන්ඩ් මේ වයිෆ් පොඩ්ඩක් මූණ ඤොරොක් කරගන්නවා. ඈ යාළුවෙක් එක පාටියක් දාන්න ගියත් වයිෆ් මූණ ඤොරොක් කරගන්නවා. එහෙමනේ. හ්ම්. ඕන බිරිඳක් එහෙමනේ. හරි. ඒක තියන්න වැත්තකින්. දැන් මගේ දෙවනි තර්කේ. හරිද? හ්ම්. සැමියෙක් කවදාවත් තමන්ගේ වයිෆ් කේ ආලුවන්ට ඒ වගේ ප්‍රතිචාර දක්වනවා ඔයා දැකලා තියෙනවද? සැමියෝ විදිහට අපි කවදාවත් වයිෆ් කේ ආලුවන්ට ඒ වගේ කේනේලිකම් කරලා තියෙනවද දැකලා තියෙනවද කොහොමද තන? වැද්ද ගන්න එපා ඔය ගෑනු කියලා කියලා තියෙනවද? අපි කවදාවත් එහෙම වයිෆ්ට කියලා යාළුවකට වද්ද ගන්න එපා කියලා. අපි කවදාවත් කියලා තියෙනවද ඒ යාළුවා ආශ්‍රය කරන්න එපා කියලා. අපි ඒ වයිෆ්ට වගේ මේ අලුවන්ට කොච්චර කරුණාවක් දක්වනවද අපි ආදරේ දක්වන්න දෙන්නේ නැහැ වයිෆ් අවුල් දානවා එහෙම නැත්නම් අපි ආදරයක් දක්වනවා අනේ එහෙම බලුවම සැමියා යනු කරුණාවන්ත කෙනෙක් නෙමෙයිද අනිවාර්යෙන් සගෝ අනිවාර්යෙන් සැමියා ಅದ කියන්නේ දැක්කනේ හරිනේ මේ මගේ ඉතින් කටවම් මේ වහන් ඉන්නවා මේ කට ඇරුණොත් මොනවා කියවිද දන්නේ